අේ අදරනේ මේ ජපානය ඩෝකියෝන ෝරදලා හරේන්ද්‍රවාත්ම අපිට මේ ප්‍රශ්න ොමු කරලා තියෙන්නේ බුදුසසනු තුළ ගුණධර්ම පෙරීම සඳහා බෞද්ධයකු විය යුතුමද. ඒකඇන්න මේ බුදුශාසනයේ තියන මේ ගුණධර්ම පුරණය කරන්න බෞද්ධ එක් කලා ඉප දෙන්න ඕනද කලතමා හරන්ද්‍ර මාත්‍යයහන් වගේම අනියාගමික පිරිස්සට එවිදියට එකතුවෙලා ඇති කරන්න බැරිද. ආනිසංස ලැබෙන නොලබෙන එක ගැන හොද විග්‍රහරන්න කෙ බහන්සිගේ ප්‍රශ්තුනක් කාන හන්දුරුව ඇතම හ සත්තුව න විද රටවල නිඳගෙන හරමේ කාරන සම්න්ධින් හු කන්දීම ගැන අප හදර දැන් හමයි ඇතම අපි සඳහන් කරන්නන මේ කාරණාවත් බහන්සට ඇද ශේෂම්ි පින්දෙන්ුන පියහදුර දැම. කාරණ යම්යම් ප්‍රශ්ණ හනකොට ප්‍රශ්න නිවරදි ධර්මානු කූල ලබාදන විග්‍රහහිතමත් බැගත්වන ොද විදේෂ රට වල හිටියත් ඒ දිහට වා නිරාරණ කර ගැනීම තින දකඩ අඩුව වන ොදා පේ රටි වටන්නේ දශකයන් වහන්සේ තමයි පැදිලි කල දෙන්නේ. නොත් නිරන්තරයයේද සිද්ධ වෙනවාද කියන අවස්තාවයක්තියන නමුත් අපේ වැඩසටහන සමකින් සම්බන්ධ වන්න පුුවන්ග බොහෝදනෙකට ගටලු ගොඩ දරට ලහර පුල ත් ම හ හ. ම බුදුසසුනු තුළ තියන ප්‍රතිපදාව පිළිගන්නට පිළිපදින්නට උපතිම බෞද්ධයක් විය යුතු වන්නේ නැහැ ඇමකද බුදුරජණන් වහන්සේගේ පළමු දේශනාව ශ්‍රවණයක්‍රීත් ෞද්ධෝ නෙවේණ. කොන්ඩ්‍ය තාපසයන් වහන්සේ කඇන්නේ හින්දු ආගමිකයි. ක එතුමා ෞද්ධ බව් පරිවර්තනය වුණනා ස්ෝවාන් පලයට පත්වේ මත් සමඟ තිනිසා බුදුරජාණන් වහන්සගේ දේශනාවම සිංහල බෞද්ධ උපතේම බෞද්ධ කියන පිරිසයට මනෙමෙයි මේලෝකී බුද්ධිමතාහටයි බුදුරජණන් වහන්සේගේ ධර්මයතුළ කතා කරන්නේ. එන බුද්ධිය දාහම තමයි බුදු දහම කියල කියන්නේ එමනිසා ඕනෑම ජාතිීකකුට ඕනම දර්ශනයක්හදාරනණ ඕනම බුද්ධිමතිකුට බුදුරජණන් වහන්සිගේ ධරමය අධ්‍යානය කරල ප්‍රාජෝගිකව තමගේ ප්‍රායුගගේ ජීවිතය අත්තදා බලන්නට පුළුවනි. ඒයි ඒහි පස්සිකෝ ඒහි පස්සිකෝ ඒහි පස්සිකු ක කියන්නේ. එන්න නුවනින් මේ දරමය දකින්න. එතකොටට අපිතු අව අබෞද්ධ කෙනෙක් බදුරජණන් වහන්ගේ භාව ධරමයන් ඉගෙන ගැන්න. අපිතුම් භාවනාවටන ේ කියලා පේසුදුහිඉතිං. එතට භාවනය ප්‍රතිඵල ලබන්න බැරිද පුුවනි. එතකොට උපතින්ම උපැන සාතිකේ බෞද්ධ කියනාේ නෙම ඉමතර වැදගත්වවෙන්නේ බුද්ධිමත්ව මේ ශාසන ධරමය තුළ පාජෝක හැසරීම. එතකට ඒ හැසිරීම තුළ ප්‍රතිඵල දකිනකොට අන්නයා සැබෑවූ බෞද්ධය බවට පත්න ධර්මය තුළ එතුොට මේ බෞද්ධග කියල ම ෝතාව භික්ෂුවක්කු සාස්ෘන් වහන්සයෝ කියනට වශන හැ. ඒ ධර්මය තුළ හැසිරීම නිසා අනිවාරෙන් බෞද්ධෙකු ලැබිය යුතු සියලු ආනිසංස ලබන්නට පොළුවන්කම තියනවාදේ නිසා ඔබතුමා ආහපු ප්‍රශ්නයට බිරතුරතමයි උපති බෞද්යක ව තුන ැ නිස බන්නත් කිසිම ගැටලුවක් නෑ බෞද්ධියකතුළ පොලුවනනි ිනිම හිමේදයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ නිවන. විශ්වාස කිරීම කරම විපාක විශ්වාස කිරීම. මෙලොව විශ්වාස කිරීම පරලොෝ විශ්වාස කිරීම. ආදී දසවිද සම්මාධිට්තිය ඇතිකරගෙන මේ ශාසනය තුළ යම් කෙනෙ කටයුතු කරනවනම් එයා ජාති ආගම් වසින් වෙනසක්නෑ අනිවවාරය ඒ කාන්තමයා බෞද්ධියක් මයි. ඉදි එනිසා දසවිද සම්මාධිට්තියෙන් අපි සම්මාධිත්්්‍යතියට පත්වෙල ධර්ම නිවන විශ්වාස කරමින් යම්කිින් මේ ජීවිතය හැසිරෙත්නං, ඒක අන්තිම ධානල බඩ පුළුවන්, සමාධි සසාමාපති බන්න පුළුවන්, මාරක් පලත් අවබෝධ කරලා නිර්වාණයත් අවබෝධ කරන්නට පුළුවන්කම තියනවා.